නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ දේශපාලඥයෙක් නොවේ. තවදුරටත් අපිට දේශපාලඥයෙක් අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ නායකයෙක්. අපිට සියලු සැප සම්පත් තියෙද්දි අපි මේ දුක් විඳින්නේ අපිට නායකයෙක් ලීඩර් කෙනෙක් නැති නිසා. ඒ කියන්නේ නායකයෙක් කියලා කියන්නේ සිහින දකින පුද්ගලෙක් නෙවෙයි. නායකයෙක් කියලා කියන්නේ යථාර්ථය දකින පුද්ගලෙක්. යථාර්ථය දැකලා යථාර්ථය තුළින් යම්කිසි අවබෝධයක් ඇති කරගෙන ඒ තුළින් යම්කිසි දැක්මක් ගොඩනගා ගන්න කෙනෙක් තමයි නායකයෙක් කියන්නේ, ලීඩර් කෙනෙක් කියන්නේ. එනිසා මම මේ ආසාවේ කියන්න කැමති නායකයෙක් සතුව තියෙන ඒ දැක්ම, ඒ විෂන් එක ඔහුට ක්‍රියාත්මක කරන්න ඔහුට හොඳ ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ, ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ වගේම විෂන් එකක් ස්ට්‍රැටජි එකක් තිබ්බට මදි. ඔහුට ඒක ක්‍රියාත්මක කරන්න හොඳ ටැක්ෆුල් ඒක ක්‍රියාත්මක කරන්න ඔහුට අවශ්‍යයි ටැක්ෆුල් ප්ලෑන් එකක්. හොඳ ප්ලෑන් එකක් ඔහුට අවශ්‍යයි ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම මට දැනුණා, අපි හැම දෙනෙකුටම දැනුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නායකත්වයට සුදුසුයි කියලා. මම විශ්වාස කරනවා අපි හැමෝටම ඒ හැඟීම ආවා කියලා. ඒ වගේම මටත් ඒ හැඟීම ආවේ ඔහු අපිට නායකයක් නායකයෙක් තුල තියෙන ඒ විෂන් එක ඔහු තුල තියෙනවා කියලා අපිට ඔප්පු කරලා පෙන්වුවා නිසා. අපි ගමු විමාලි විරංශ සහෝදරයා කියෝ වගේ යුද්ධය අවසන් කිරීම. ඒ වගේම මේ නගර සංවර්ධනය, ගරා වැටිලා තිබ්බ නගර සංවර්ධනය ඔහු ඉතා හොඳින් කළා. ඒක මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ ඒ නිසා. එතකොට ඔහු ඒ දේවල් කරේ කොහොමද? ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඔහු යටතේ තිබියදී ඔහු ඒ දේවල් කළා. එතකොට අනිත් තව පාර්ශ්වයන් ඒ ආයතන බාරව හිටියනේ. නමුත් ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒව බාරවෙද්දී ඒ දේවල් කළා. දැන් අපි අද කියනවා සහ අපේ හිත තුළ මතයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හොඳයි, හැබැයි වටේ ඉන්න කට්ටිය හොඳ නැහැ කියලා. ඒක තමයි සාමාන්‍ය ජනතාවගෙන් නැගෙන ප්‍රශ්න. අපිත් සාමාන්‍ය ජනතාව. එතකොට මම ඒකට මම උත්තරයක් විදිහට මට හිතෙනවා, අපි ආපසර හැරලා බැලුවොත් ඔහු නාගරික සංවර්ධන අධිකාරියේ ඉඳලා මේ නගර සංවර්ධනය කරද්දී ඔහු වටේ කවුද හිටියේ? ඔහු වටේ හිටියේ වෘත්තිකයින්, ඒ වගේම ඉංජිනේරුවරුන්, ආර්ථික විශේෂඥයින්, ඒ වගේම බුද්ධිමතු. ඒගොල්ලෝ හිටිය නිසා තමයි ඔහුට ඒ දේවල් කරගැනීමේ පහසු ඇති වුණේ. හැබැයි ඒ බුද්ධිමතුන් හිටියට වැඩක් නැහැ. නායකයෙක් වුණාම ඒ බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්න ක්‍රමයේ දැනගන්න ඕනේ. වැඩ කරව ගැනීමේ කලාව දැනගන්න ඕනේ නායකයෙක්. ඒ තමයි නියම නායකයා. ඒක තමයි නියම නායකයෙක් සතුව තියෙන ගුණාංගය. නායකයා යන්න ඕනේ නැහැ මිනිසුන්ගේ කකුල් දෙක ළඟට. නායකයා රැයලි වෙනකන් නිදි මරන්න අවශ්‍ය නැහැ. නායකයා මේ රටේ තියෙන සම්පත් වලින්, වෘත්තිකයින්ගෙන්, බුද්ධිමතුන්ගෙන් වැඩ කර ගැනීමේ කලාව වඳුන ගන්න ඕනේ. මං ඒ අනුව විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ කලාව තියෙනවා, ඒ දැක්ම තියෙනවා, ඒ සැලසුම තියෙනවා. Breaking.lk